මේක 2013 අවුරුද්දේ 39 වෙනි ගාන IB ධාරාව දීලා තිනවා මයික්‍රෝ ඇම්පියර් 500යි මෙයා අපෙන් අහන්නේ 5 කිලෝ ඔම් ප්‍රතිරෝධක හරහා ධාරාව ආසන්න වශයෙන් මෙයා හරහා ධාරාව ආසන්න වශයෙන් පොඩකින් ධාරාලාභයක් දීලා තිනවද ආ දීලානේ බීටා සමානයි IC බෙදීම IB බීටා C යයි IC තමයි අහන්නේ IB 500යි මයික්‍රෝ ඇම්පියර් මෙතනෝ පහවරක් 10 4යි මේ බිंदु 2යි බිंदु 2 10 4යි මයික්‍රෝ ඇම්පියර් තමයි IC පහවරක් 10 4 වරක් 10 ඍණ 6යි ඇම්පියර් ඒ කියන්නේ මේකයි මේකයි කපුණම පහවරක් 10 ඍණ 2යි ඇම්පියර් ඒ කියන්නේ 50 වරක් 10 ඍණ 3යි ඇම්පියර් 10 ඍණ 3 කියන්නේ මිලි 50යි මිලි ඇම්පියර් වැරදි 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 ඇයි IB-ට ඕගොල්ලෝට මතකද මම කිව්වා IB-ට සාමාන්‍යයෙන් එන්නේ මයික්‍රෝ ඇම්පියර් 0.100 වගේ අතර දාර ආසන්න වශයෙන් වෙනස් වෙන්න පුළුවන් හොඳේ මෙතන IB මයික්‍රෝ ඇම්පියර් 500ක් වෙන දඩ ධාරාවක් හොඳේ එහෙම දඩ ධාරාවක් IB-ට එනකොට බොහෝ වෙලාවට ට්‍රාන්ස්ෆර් ඉන්නේ සන්තුප්ත ප්‍රදේශේ මේක වළංගු නෑ එතකොට මතකයිනේ සන්තුප්ත ප්‍රදේශේට වළංගු නෑ අඩෝ හිම දීලා නෑනේ ආ දීලා නෑ හොයා ගන්න ඕන ඔයා ටක් ගාලා මේකෙන් අල්ලන්න ඕනේ 500 මයික්‍රෝ එකේ වං අල්ලන්න ඕනේ ටිකක් වැඩි ධාරාව IB එක නේ එහෙනම් නිතරම චෙක් කරන පුරුදු වෙන්න මෙතන බලන්න මෙතන යන්න පුළුවන් උපරිම ධාරාව මොකද්ද IC ගේ උපරිම මගේ කොහමද හොයන්නේ මෙයා උපරිම වුණාම මේ හරහා විභව අන්තරය උපරිම වෙනවා මේ හරහා තියෙන පුළා උපරිම විභව අන්තරය VCC දැන් අතේ දිගට ගත්තා ඒ කියන්නේ මෙයා තමයි තිබිය හැකි උපරිම විභව අන්තරය බෙදන්න මෙයාගේ ප්‍රතිරෝධය 5 කිලෝ ඕම් ගෙන් පහට පහ කැපුණම 1යි කිලෝ වලින් බෙදුවා මිලි මේක තමයි යන්න පුළුවන් උපරිම ධාරාව IB ධාරා 500 කුණ මෙච්චරක් යන්න ඕන හැබැයි යන්නේ 50 මිලි ඇම්පියර් යන්න ඕන යන්නේ ඇයි යන්න බෑ උපරිම ධාරා මිලි ඇම්පියර් එකයි ඊට වඩා මෙහෙන් වැඩි වෙන්නේ කිව්වට මෙහෙන් කියන වැඩි වියන් අරපැත්ත කියලා වැඩි වෙන්න බෑ සන්තුප්ත කලාපේ තියෙන මේ සන්තුප්ත ප්‍රදේශයේ තියෙන ට්‍රාන්ස්ෆර් එක උත්තරේ මොකද 1 මිලි ඇම්පියර් මේක 50 ගැහුවොත් වැරදි තේරුණාද පුතේ ඒක ට්‍රාන්සිස්ටර් ගණන් හදද්දි සිහි තබා ගන්න ඕන කාරණාවක් හොඳේ ට්‍රාන්සිස්ටර් ගණන් හදද්දි ඔළුවේ තියා ගන්න පුතා ඒක වර්ධිනවා කියලා එහෙම තේරෙන්නේ IC ධාරාවේ උපරිම මගියත් එක්ක නිතරම සංසන්දනාත්මකව තමයි ගාන හදන්න ඕන IC ධාරාවට එන්න බලා උපරිම ගාන හොයා ගන්න ඉස්සෙල්ලා